දැන් අපිට කියනවා රාජාසන කතාවක් කියනවලු පාර්ලිමේන්තුවට එන්නලු මම කියනවා අපි ඔය ජනතාවගේ කරපිට බර පටවන විදුලි බිල වැඩි කරන බදු පිට බදු ගහන මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට සමගි ජන බලවේගය නැහැ අපි නැහැ මේ කරන්න හදන්නේ රටේ අවධානය වෙනත් අතකට යොමු කරන්න මේ හදන්නේ මාර්තු 9 වෙනිදාට තියෙන ඡන්දය හකුලා ගන්න මම තරුණාසලට කියනවා පැහැදිලිවම රාජාසන කතාව කරත් එකයි නැතත් එකයි පාර්ලිමේන්තුවේ විවාදය තිබ්බත් එකයි නැතත් එකයි සමගි ජන බලවේගයේ නායකයයි සමගි ජන බලවේගයේ කණ්ඩායමයි අපි දිගින් දිගටම ගම්නියම් ගම් සිසාරා ගිහිල්ලා අපේ මැතිවරණ ව්‍යාපාරය අඛණ්ඩව නොකඩවාම ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා දැන් මිත්‍රවරුනි අපේ රටට තියෙන අලුත් විකල්පය අර කඩමණ්ඩි ගානේ සමහරෙක් කටකතා පතුරවන උණුත් එකයි මුණුත් එකයි අයිවාරු ගහන ඇත්තෝ ඒගොල්ලෝ දැන් ඡන්ද ව්‍යාපාරය නතර කරලා ඒ මොකද ඒගොල්ලෝ කැමති මේ ඡන්දේ නතර කරනවට ඒක ඒගොල්ලන්ගේ තාසාව මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා මාර්තු 9 වෙනිදා වෙනකොට රට දිනවන නොනවතින රැල්ල සමගි ජන බලවේගයේ බව ඒ නිසා ඒගොල්ලෝ යනවලු ජනාධිපතිවරයාගේ රාජාසන කතාව අහන්න පාර්ලිමේන්තුව ඇතුළට පාර්ලිමේන්තුව ඇතුලේ මොනවා කරන්නද මිත්තවරුනි පාර්ලිමේන්තුව ඇතුළට ගියාම තමුන් නාන්සලාගේ දුක තේරෙනවද හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව තේරෙනවද නෑ ඇත්තම කතාව ඔය රාජාසන කතාවෙන් හදන්නේ මේ රටේ ජනතාවගේ කරපිට තවත් පීඩනයක් එකතු කරන්න මම කියන්න කැමති ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සූදානම් වෙන්න එපා ජනතාවගේ ජන ජීවිත විනාශ කරන්න මේ මහා ජන ගංගාවත් එක්ක ළඟදිම මුළු රටම කොළඹට එන දවස අතලයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා හොඳට හැවම අවබෝධ කරගත්තොත් හොඳයි කොහොමද 69 ලක්ෂෙන් පත්තුණු ජනාධිපති ගෙදර ගියේ කියන එක එයා ගෙදර ගියේ මේ රටේ ජනතාවගේ හයිය නිසා මේ රටේ තාරුණ්‍යයේ හයිය නිසා මේ රටේ පොදු ජන හයිය නිසා අන්න ඒ නිසා මම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා ආදරණීය ජනතාවනි සූදානම් වන්න අපිට අවශ්‍යයි නිදහස් නිවහල් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අලුත් අරගලයක් අවශ්‍යයි ඒව ගෙවල් පුච්චන අරගල නෙවෙයි මිනිසුන්ට හිංසා කරන අරගල නෙවෙයි පෞද්ගලික රාජ්‍ය දේපල විනාශ කරන අරගල නෙවෙයි අපිට ඕන මේ නිඳිත දුර්දාන්ත අලි කපුටු ආණ්ඩුව ගෙදර යවන සාමකාමී අරගලයි කියන එක මම මේ අවස්ථාවේ වක්‍ර ටීවී යුගයේ සයිබර් අන්ධකාරය